ගම්පහපුරවරේ පුරාණ ඓතිහාසික පූජනීය ස්ථාන අතුරින් ප්‍රමුඛ ස්ථානයයි කැලණිය රජමහාවිහාර ස්ථානය. බුදුරදුන් බුදු වීමෙන් 8 වෙනි වසරේ වෙසක් මස පුර 15වකදා 500ක් රහතුන් වහන්සේලා කැටුව කැලණියට වැඩම කොට මේ මහා දාගැබ පිහිටි ස්ථානයේ රන් මණ්ඩපේ මණිපලගෙහි සිට දම් දෙසු බැව් මහා වංශයේ සඳහන්. ඉතිහාසයේ දැක්වෙන පරිදි විවිධ රාජ්‍ය සමයන්හි ආරක්ෂා කරගත් මුත් 1505 දී ලන්දේසි පාලන සමයේදී මෙය විනාශ කරන්නට කටයුතු යෙදුණා. එමෙන්න වර්තමානයේදී අප දකින මේ සිතුවම් සෝලියස් මෙන්ඩිස් නැමැති අද්විතීය සිත්තරාගේ නිර්මාණ වන අතර එයින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික ඉතිහාසයේ ඉතා විශේෂ සිදුවීම් බැව් සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඩක්.